කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය මුලින් මතු කරා. ඒ වගේම ගරු අනුරුද්ධසානායක මැතිතුමාගේ ප්‍රශ්නය මතු කළා. මේ දෙකේම හරයාත්මකව සමානයි. නමුත් මම ප්‍රශ්නාවලි දෙකටම වෙන වෙනම පිළිතුරු දෙන්නම්. මුලින්ම අහපු ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අහලා තින්නේ. පළවෙනි ප්‍රශ්නේට සලා මම පිළිතුරු ඔව් කියනවා. බාධා පැමිණීමක් සිදු වෙලා තියෙනවා. ඊළඟට මේ தத்துவ નિરાකරණය කිසිලා මැදිහත්කමක් සිදු කරන්නේද? ඔව්. දැනට විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සේවයේ නියුක්තව සිටින නිසා ඔන්ලයින් ක්‍රමයට දරුවන් විශේෂින්ගේ දේශන පාත්වමින් තිබෙනවා. නමුත් විභාග පැවැත්වීම, ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම, රිසර්ච් වලට යෑම, ඊළඟට කොන්වොකේෂන්ස්, මේ සියල්ලම දැන්ට ප්‍රමාද වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය අනාදින කාර්ය මණ්ඩලයේ වැටුප් සංශෝධනට අදාළව ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා ගරු කතානායකතුමනි. පළවෙනි එක තමයි ගරු විපක්ෂ නායකතුමා එතුමාගේ ප්‍රශ්නාවලියම සඳහන් කරපු 4/2016 කළමනාකරණ සේවා චක්‍රලේඛනයේ මගින් හඳුන්වා දුන් වැටුප් සංශෝධනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලවල මහාචාර්ය ආචාර්යුන්ගේ 107කින් වැටුප් වැඩිවීමක් සිදු වුණා. ඒ අවස්ථාවේදී අනාදින කාර්ය මණ්ඩල වල වැටුප් වැඩිම සිදුලා තින් 92කින්. එතන පරතරය තමයි ආවේ 115. ඒ 115 2016 සිට අවුරුදු 8ක් තිස්සේ අද වෙනකන් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ මම බාර අරගෙන මේ අරගලෙන් පස්සේ මේකට සාකච්ඡා පටන් ගන්නකම් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැහැ. එතකොට මම ඒ අයත් සමග සාකච්ඡා කළා. ඒක එක ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකයි. දෙවැනි ප්‍රශ්නය මතුනේ දැන් මාස 2-3 කලින්. ඒ තමයි අධ්‍යයන කාර්ය මණ්ඩල වලට 125ක් වැඩි වුණාම එයාගේ ඉන්කම් ටැක්ස් එකට එකතු වෙනකොට ඒ මුළු අධ්‍යයන දීමනා සහ රිසර්ච් ඇලවන්ස් එක ඒගොල්ලන්ට විශාල වශයෙන් බදු ගෙවන්න සිද්ධ වුණා. මේ හේතු නිසා උන්ට ගෙදර ගෙන යන වැටුප ඉතාම අවම මට්ටමකට ආවා. ඒ නිසා 1000කට අනසන්න සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල මහාචාර්ය කතිකාචාර්යෝ සේවය හැර ගියා. ඉතින් ඒ නිසා රජයේ විසින් වෙනත් වෘත්තිකයන්ට මෙන්ම අධ්‍යයන කාර්ය මණ්ඩලට 125කින් අධ්‍යයන දීමනාවක් දුන්නා. ඒතර අධ්‍යයන දීමනාව තෙක්තිවිච්ච 150 මූලික වැටුපට ගන්නේ වෙනවම එක තව 138කින් වැඩි වුණා. ඒතර අධ්‍යයන කාර්ය මණ්ඩලට 188ක් මුල ඉඳලා ගත්තාම මේ වෙනකොට තියෙනවා 138කින් වැඩිවීමක් වුණා. ඉන් පස්සේ තමයි දෙවෙනි ඉල්ලීමාවේ මම සාකච්ඡා වියදිලා හිටියේ. දෙවෙනි ඉල්ලීමාවේ ඒ හිලව් මාසික හිලව් දීමනාවක් 125ක් ගෙවන්නයි කියලා. ඒක දැන් මාස 3කට විතර කලින් තමයි ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් වුණේ. ඒ මුල් කාරණය සම්බන්ධයෙන් 115 කියන එක ඔබතුමාගේ කාලෙත්, ඊට පස්සේ අමතිවරුන්ගේ කාලෙත්, ඊට පස්සේ නැවත ලොකුගේ මැතිතුමාගෙන් තිබිච්ච ඇමති අනු කමිටුවකිනුත්, ඊට පස්සේ මම පත් කරගත්ත භාණ්ඩාගාරයේ සහ අමාත්‍යංශ නිලධාරී කමිටුවන කමිටු වාර්තා කීපයක් දීලා තියෙනවා. ඒ වාර්තා එක්ක මම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා 2024/4 පළවෙනි දින. අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 24/13 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් සහ මහා භාණ්ඩාගාරයේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග මම සාකච්ඡා කළා. සාකච්ඡා කළා අමාත්‍ය මණ්ඩලයට වැඩිදුර කරු වාර්තා කිරීම සඳහා ස්ථායී කාරක සභාවක් ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශ විසින් පත් කළා. ඒ අනුව ඒ කරුණේ කල් තිබ්බා. නැවත 24/4/6 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශය 24/4/30 දින ඇතිව මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සටහනක් දියුණු කරමින් විසඳුමක් ලබා දීමට කටයුතු කළා. ඒ අනුව 24/5/27 දින අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමේදී තීන්දුව කළේ අමාත්‍ය අනුකමිටුවට මහා භාණ්ඩාගාරයේ වාර්තා කළා. මහා භාණ්ඩාගාරයේ DMS එකයි මේ සියලු දෙනා මේ තීන වැටුප් විෂමතාවයේ 115 සලකා බැලීමේදී මේ හා සමානව තිබෙනව සෙසු ඒ එකම කෝඩ් එකේ තියෙන වෘත්තින් එක්ක සලකා බලන්න ඕනේ. නැත්නම් එතන නැවත විෂමතාවයක් එනවායි කියලා. ඒ අනුව පත්‍රිකාව ප්‍රතික්ෂේප නොකර අමාත්‍ය මණ්ඩලය තීන්දුව කළා ඒ සියලුම අංශවල තිබෙනා වූ මේ හා සමාන වන්නා වූ ඒ සම්බන්ධයෙන් කරුණු විමසලා අයවැයට පෙර ආතුව කමිටු වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඒක තමයි පළවෙනි ප්‍රශ්නයේ පිළිබඳව අද තියෙන තත්වය. හැබැයි වෘත්ති සම්තිල්ලුවෙත් නැහැ ෂණිකව දෙන්නයි කියලා මේ 115. ඒගොල්ලෝ කිව්වේ මේක අයවැයකට ගෙනල්ලා ලබන අවුරුද්ද ඉඳලා දෙයිමට පොදු එකඟතාවයක් තිබ්බා. මේ මම කරපු සාකච්ඡා අතරතුරදී
නෑ සියයට පහලෝක පරතරයක් නැතින්නේ. සියයට 107යි 92 අතර පහලෝක පරතරයක් තියෙනවා. ඒ වෙලාවේ ඇති වෙච්ච එක තමයි ඔය එන්නේ දිගට. ඔව් නෑ ඒ ඔක්කොම දීලා 100ට 107යි අන්තිමට. නෑ 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 100ට 107යි මහාචාර්ය ආචාර්ය දුන්නේ එක අනද්දින කර්මවලුන 92යි. ඒතර 92 107 පරතරය තමයි 115 මේ විපක්ෂ නායකතුමා කිව්ව එක හරියි. පරතරය හරියි. ඔය විපක්ෂ නායක ඔබතුමා හරි 107යි 92 පරතරයේ 115යි. හැබැයි මේ 125 කතාව මම ඔබතුමාට පැහැදිලි කරන්නට ඕන. ඒක ඊට පස්සේ එන්නේ MCA. මන්ත්ලි කම්පන්සේෂන් මම තාම පළවෙනි කාරණේ ගැන විතරයි කිව්වේ. මන්ත්ලි කම්පන්සේෂන් අලවන්ස් මාසික හිලව් දීම නම 125කින් වැඩ කිරීම ඒක මම තමාවේ නෑ. නෑ ඒක ඒගේ අනිත් ඉල්ලීම. නමුත් ප්‍රධාන වශයෙන් මේ 115 ගැප් එක විසඳන්නට ඇත්ත වශයෙන්ම එතුමන්ලා ඉල්ලීමක් කරන්න මේ කොටසක් ඇවිල්ලා තින්නවා. ඒගොල්ලෝ ඉල්ලීමක් කරන්නේ මේ කාල පරාස ඉස්සලා ඐඩෙන්ටිෆයි කරන්න ඕනේ මෙතන අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඇත්තටම වෙලා තියෙනවනේ. අඩුපාඩුවක් වෙලා තිබෙනවා, විෂමතාවයක් ඌනතාවයක් තිබෙනවා. ඒ නිවැරදි කරන්නට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මො කාල සටහන සහිතව කාලවකවානු සහිතව රෝඩ් මැප් එකක් මාර්ග සිතියමක් අවශ්‍යයි. ඒක ලබා දෙන්නේ කියලා මම ඔබතුමා ඉල්ලීමක් කරයි. එතකොට ඒ පළවෙනි කාරණේ 115 ගැප් එක. දෙවෙනි කාරණේ තමයි MCA. ඒ කියන්නේ මාසික හිලව් දීමනාව. මාසික හිලව් දීමනාව උච්ච සමිතියෙන් ගෙනාවේ අර අධ්‍යන කාර්යබලන්ට 125 වැඩි කිරීමෙන් පස්සේ. එතකොට දැන් මෙතන මතයක් එන්න පුළුවන් අධ්‍යන දීමනාව දුන්න නිසා අනද්දේ නැටත් මේක ඉල්ලන නොදෙල එහෙම නෙමෙයි. මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ නිසා මාසික හිලව් දීමනාව අතර මැඟදීආම වෙන් කළ තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත්ද කියන කාරණේ ආවා. ඔය ඔබතුමා කැඳවලා තියෙන උත්සව සම්පති ඉන්නවනම් ඒ සීළු දෙනාත් මාත් එක්ක සාකච්ඡා කළා. අහන්නකො මන්තරන් සාකච්ඡා කළා නේ දැන් මේ GL පිරිස ඇමතුමත් හිටියනේ අවුරුදු දෙකමාරක් ඇමතුමා හැටියට. අහන්නකො මෙතුමන්ලගේ මන්තරන් සාකච්ඡා කළා තියෙනවද කියලා ඔය ප්‍රශ්නේ ගැන. හරි. එතුමන්ලත් එක්ක සති දෙකෙන් දෙකට මම සාකච්ඡා කරගෙන ගියා. සාකච්ඡා කරගෙන ගියාම ඒ මගදී ආපු එකට අයවැෙන් ප්‍රතිපාදන වෙන් කළා නෑ. කැබිනට් පත්‍රිකාව දැම්මහම මම වරදකුත් පෙන්ලා දීලා කිව්වා අපේ නිලධාරින්ට ප්‍රධාන UGC එකේ ඕගොල්ලෝ මේකේ මුදල් හොයාගන්න හැටි කියලා නෑ. ඒකට නැවත සටහනක් දැම්ම. එතුමල්ලා දන්නවා ඒක. හරි. සටහනකුත් දැම්මම. සටහනක් දාලා මම කිව්වා මේක වෙන් කළා තියෙන පුනරාවර්තන ප්‍රතිපාදන වලින් මේක සපුරාලන්න පුළුවන්ද කියන කාරණේත් කියන්නයි කියලා. ඔව් හිලව් දීමනාවට තමයි ඒක කිව්වේ. දැන් ඒ නිසා දැන් මේ දෙකම සලකවල්ලා අමාත්‍ය අනුකමිටු මම මොනා කිව්වත් මම ඇමතිවරහට මගේ ඕනෙකම තිබ්බත් භාණ්ඩාගාරයේ නිරීක්ෂණ වලට යටත්ව තමයි අපි මේ සිරු දෙය කරන්න වෙන්නේ. භාණ්ඩාගාර නිරීක්ෂණ ලිංකුවේ ස්නා මුදල් අවශ්‍යයි කියලා. දැන් මේ தත්ත්වයේ මෙසේ තිබිදී තමයි උති සමಿತಿ වර්ජණයකට ගියේ. ඉතින් එතුමන්ලාගේ පැත්තෙන් එතුමන්ලාගේ ඉල්ලීම් දිනා ගැනීමට වෘත්ති ක්‍රියාමාර්ගය ගත්තා. මගේ පැත්තෙන් මම මාස දෙකමාරක් තුනක් තිස්සේ මේකෙම යෙදිලා හිටියා. වරින් වර සාකච්ඡා කළා. මං එතුමන්ලව වතාවන් දෙකක් භාණ්ඩාගාරයට එක්කගෙන ගියා. නිලධාරීත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් දන්න සමාන නිලධාරීන් ඉන්න ඕනේ. ඒකට ප්‍රශ්න විසඳන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේක ඇදගෙන යන්න. ඉතින් මටත් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා එතෙන්ට ගිහිල්ලා දැන් ඊයේ දිනේදී අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඊයේ දිනේ වෙන විට නැවත සාකච්ඡාවක් අපේ රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක කළා. දැන් එතුමා අද නැත්තේ. එතුමා මේ වෙලාවෙත් ඒ සාකච්ඡාව සඳහා දැන් ගිහිල්ලා තිනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා සීලම උති සමಿತಿ වලින් අද යම් එකඟතාවයක් ඇති වෙනවා නම් ඒ එකඟතාවය තුල තමුන්නාන්සලා වැඩට යන්න. වැඩට යනො නම් මම බලාපොරොත්තු වෙන්නේ කිසිම ආකාරයකින් මේ මාසයක් වැඩ නොකළයි කියලා වැටුප් නොදීන්න. මොකද මාස එකහමාරක් එතුමල්ලා ගෙදර හිටියා අප්‍රේල් 10 ඉඳලා. ඒතකොට දැන් මාස එකහමාරක් වැටුප නැහැ. අතිකාල දීම නැහැ. අනිත් පැත්තෙන් ශිෂ්‍යින්ට ප්‍රශ්නයක්. හරියට ලෙක්චර්ස් වලට යන්න බෑ. ටෙක් ප්‍රැක්ටිකල්ස් කරන්න බෑ. රිසර්ච් කරන්න බෑ. ඊළඟට රෝහල් වලින් එවපු සාම්පල්ස් එතුමල්ලා ඒකට මේ බාධාවන් කළේ නැහැ. ඒකන මම ස්තුතිවන්ත වෙනවා. මේ සියලු සර්කිල්ට අරගෙන මම ඉල්ලීමක් කරනවා අද ඒ සාකච්ඡාවේදී යම් එකඟතාවයක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකඟතාව මුල කටයුතු කරමු. මම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කරන්න ඉඩ තියන්නේ නැහැ. මම ඔබතුමාට මම හිතන්නේ ඒක ප්‍රමාණවත් නම් නැත්නම් අතිරේක ප්‍රශ්නයක් තුන අහන්න පුළුවන්. මම මේ ක්‍රියාදාමයේ දිගටම හිටියා. ඔබතුමා සාකච්ඡා කරලා තිබෙනවා. ඔබතුමා එම වෘත්ති සමිති නිලධාරින් එක්ක භාණ්ඩාගාරයට ගිහිල්ලා තිබෙනවා. හරි දෙපාරක් ගිහින් තිබෙනවා. හැබැයි දැන් මොකද තම් ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒකනේ දැන් එතකොට අපි කරන්න ඕනේ ප්‍රශ්නේ විසඳිය යුතු මොකද ගරු කතානායකතුමනි
ඔබතුමත් දන්නවා මේක එකන්නේ ඔවුන් වැඩට නොයාම විසින් අර අධ්‍යයන කටයුතු අඩාල වීම විතරක් නෙවෙයි විශාල ශේස්ත්‍රයකටම බලපෑම් කරමින් තිබෙනවා. ඒ කියන්නේ උපාධි ප්‍රදාන උත්සවයන් විභාගවලට ඉදිරිපත් කිරීම, සහතික ලබා ගැනීම. ඒ නිසා මේ දරුවන්ගේ ජීවිත කාලය සැලකතු ප්‍රමාණකින් උන්ගේ ආපස්සට යනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මම හිතනවා ඔබතුමා අද කෙසේ හෝ මේක විසඳන්න, නැත්තම් සාධාරණ නැහැ ආණ්ඩුව සහ උරුස්වමිතින් ඉල්ලින් අතර තියෙන ගැටුම අපේ රට දරු පරම්පරාවගේ ජීවිතයන් පොඩි පට්ටම් කරමින් යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට ඒ දරුවන්ගේ කාර්යය ආරක්ෂා කර ගැනීම, වෘත්ති සමිතිවල අයිතිවාසිකම් සුරක්ෂිත කරලා දීම. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබතුමා ඉක්මනින්ම විසඳන්න මම හිතන්නේ අද නම් විසඳිය යුතුයි කියලා තමයි අපි හිතන්නේ. ගරු කතා නැතිතුමනි ප්‍රශ්නේ තවත් ඇදෙන්න දෙන්න එපා. ඔව් එමෙතුමා. මනි මම මේ අපේ රාජ්‍ය මන්ත්‍රීතුමාටත් කිව්වා, එතුමා මුදල් රාජ්‍ය මන්ත්‍රීතුමත් එක්කත් කතා කළා තමයි අද සාකච්ඡාවට යන්නේ. අපිට දෙන්න පුළුවන් උපරිම මට්ටමින් අපේ සහයෝගය ලබා දෙනවා මේ ප්‍රශ්න අද විසඳගන්න. ඒ වගේම මම මේ සභාවට දැන ගැනීමට කියනවා, මේ මම දකිනවා විවිධ තැන්වල ශිෂ්‍ය උද්ඝෝෂණ තියෙනවා මේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවායි කියලා. මම ඔබතුමාට එකක් කියන්න, මම ඉන්න කන්නම් එකක් වෙන්නේ නැහැ. හරි, බොහොම ස්තුතියි. ඔව් දකිනාකට පොඩි එකතු කිරීමක් ගරු අමාත්‍යතුමනි, දැන් මේ කාරණාව පිළිබඳව ඇත්තටම සාකච්ඡා කරාට ප්‍රශ්න නැහැ. බොහොම ස්තුතියි සාකච්ඡා කරාට. ඇත්තටම අවස්ථා ගණනාවකදී සිදු විය යුතු දේ, කළ යුතු දේ නිර්දේශ වෙලා හමාරයි. ඉතින් මම ගරු අමාත්‍යතුමාට කියන්න කැමති මේ මම ඔබතුමාට සාකච්ඡාවට තියෙන නිදහස මම නතර කරන්න හදනවා නෙවෙයි. නමුත් දැන් මාර්ග සිතියම මේ අනධ්‍යන නිලධාරීවරුන් බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද මේක හකීම් ඇමතිතුමාගේ කාලේ, මෙතුමාගේ කාලේ, අපේ කිරියල් ඇමතිතුමාගේ කාලේ, කබීර් හෂිම් ඇමතිතුමාගේ කාලේ, ඊට පස්සේ මුදල් අමාත්‍යවරයා හැටියට මංගල සමරවීර ඇමතිතුමත් නිර්දේශය දීලා හමාරයි. ඉතින් ඔබතුමාගේ සාකච්ඡාවට තියෙන ඉදපරාසයට බාධා නොකරමින් ඇත්තම කතා කරනවා නම් ඇමතිතුමනි සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම නිර්දේශ ඔක්කොම තීන්දුව තීරණ අරගෙන ඉවරයි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අය ඇත්ත වශයෙන්ම සාධාරණයි. ඒගොල්ලෝ කියන්නේ මේක කෙරෙන මාර්ග සිතියම ලිඛිතව ලබා දීලා ප්‍රසිද්ධ කරන්න. ඒක සාධාරණයිනේ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ ඔබතුමාගේ මේ සාකච්ඡාවට තියෙන නිදහස අහිමි කරන්න හදනව නෙවෙයි. මේ නිර්දේශ සියල්ලක් මම ඔබතුමාට ඕන මේව ටික එවන්නම්. මේ ඔක්කොම තියෙනවා. මේ සියලුම නිර්දේශ, සියලුම සාකච්ඡා, සියලුම චක්‍රලේඛ මේ ඔක්කොම තියෙනවා. මේ මිටියම ඕන නම් එවන්නම් ඔබතුමාට. මේ කරුණා කළා මේ දත්තු තීන්දුව ටික ක්‍රියාත්මක කරන්න. ගතමනි මාර්ග සිතීම අනුව 15% වෙනස කමිටු දෙකේ නිර්දේශ කළ නමුත් ඒක භාණ්ඩාගාරයේ පිළිගන්න ඕනේ. මොකද ඒ ඇයට ප්‍රශ්න ඉන්නේ සමස්ත රාජ්‍ය සේම නැවත මේක පටලව ගන්න නැතුව කිරීම. එක ඒකට තමයි පත් කළ තියෙන්නේ මාර්ග සිතීම අනුව තියෙන. ඒක අයවැයට ඉදිරිපත් කළා ජනවාරි ඉඳලා ක්‍රියාත්මක කරන්න. ඒක පළවෙනි කාරණේට විසඳුම. දෙවැනි එකට විසඳුම වෙන්නේ තීන ප්‍රතිපාදන යම් ප්‍රමාණයක් තීනවනම් ඒක අනුව හිලව් දීමනාව සම්බන්ධයෙන් තීරණයකට එළඹීම. වේදික පිළිබඳව මම හිතනවා අධිකංගතාවයකට ඒක. හරි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩක ද්වාරා